අයිබෝවන් අද අපි මේ පාඩමෙන් කතා කරන්නේ අපේ ඇලුමිනියම් ශාස්ත්‍රයට වැදගත් වන වෘත්තීය ගණිතය කියන කොටස ගැන තමයි කතා කරන්නේ. අපි මුක කරත් අපිට මිනුම් ගන්න එනවා. මිනුම් එක තමයි අපිට වැඩ කරගෙන යන්න වෙන්නේ. ඒ හින්දා මේ පිළිබඳ හරි අවබෝධයක් තියෙන්න ඕනේ මේ ශාස්ත්‍රයෙන් ඉස්සරහට යනවා. මෙතෙන්දි මතක තියාගන්න මුලින්ම කතා කරන්න ඕනේ මෙෂර්මන් ගන් අපිට වැදගත් වෙන ප්‍රධානම දේ තමයි ස්ටිල් ටේප් එක. එතකොට අපිට මිනුම් ගන්න පුළුවන් ආකාර කියන්නේ ස්ටිල් ටේප් එකට අමතරව ගොඩක් දේවල් තියෙනවා. එකක් තමයි ලේසර් ටේප් තියෙනවා. දැන් ඊට අමතරව දැන් මේ ඔය ස්ටිල් ටේප් එක තියෙනවා. මෙතනදී කතා කරන්න ඕනේ ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඕගොල්ලන්ගේ වැඩේට හරියන දෙකෙන්ම මිනුම් ගන්න පුළුවන්. නමුත් තමන්ගේ වැඩේට හරියන උපකරණ තෝරා ගන්න. එතනදී අපි කියන්නේ අපේ වැඩවලට ලේසර් ටේප් භාවිත කරන්න එපා. අපේ වැඩ වලට වැඩ ටික ඉස්තිරියට කරගෙන යන්න උවමනා වෙන්නේ මෙන්න මේ කියන ආ විදිහට ස්ටිල් ටේප් තමයි උවමනා වෙන්නේ. වෙනද පොලේ ස්ටිල් ටේප් ගත්තාම සාමාන්‍යයෙන් මීටර් 3මාර, මීටර් 5, මීටර් 7මාර, මීටර් 10 යන ආදී වශයෙන් ටේප් තියෙනවා. ඕගොල්ලොන්ට දැනට වැඩ කරගෙන යන මීටර් 5, මීටර් 7මාර කියන ටේප් ඇති වැඩ ටික කරගෙන යන්න. මුලින්ම කතා කරොත් මේ ටේප් එකේ බාහිර ස්වරූපය ගැන මේකේ මතක තියාගන්න මේ හෝල්ඩ එකක් තියෙනවා. ඊළඟට ටේප් එක ලොක් කරන්න පුළුවන්. ඊට පස්සේ 80%ක් විතර කව වෙච්ච රබර් ආවරණයක් තියෙනවා. ඕගොල්ලෝ හැම වෙලේම මතක තියාගන්න ටේප් ගන්නකොට 80%ක්වත් කව වෙච්ච රබර් ආවරණයක් සහිත ටේප් එකක් ගන්න. එතකොට කාලයක් අපිට ටේප් එක භාවිත කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ටේප් එකේ ඉදිරිපස ගත්තාම මතක තියාගන්න මේ ටේප් එකේ ඉස්සරහා මේ හුක් එක හෙල්ලෙනවා. ගොඩක් අය මේ හුක් එක හෙල්ලෙනවා නම් මේක මිලදී ගන්නෙත් නැහැ. නමුත් මතක තියාගන්න ඒ හුක් එක හෙල්ලෙන්න ඕනේ. ඒකට හේතුව තමයි අපි මෙෂර්මන් ගන්නකොට සාමාන්යයෙන් අපි ඇලුමිනියම් වලදී මෙෂර්මන් ගන්නවා. එකක් තමයි අපි මෙන්න මෙහෙම මේ කවුළුව ගත්තාම කවුළුවෙන් එළියෙන් එළියට මෙෂර්මන්ට් එකක් ගන්නවා. ඒකට අපි කියනවා පිටින් පිට මෙෂර්මන්ට් එකක් ගන්නවායි කියලා. ඊට පස්සේ තව මෙෂර්මන්ට් එකක් ගන්නවා. මෙතන ඇතුළෙන් ඇතුළ මෙෂර්මන්ට් එකක් ගන්න. මෙන්න මේ ආකාර දෙකේදී අපි ඇතුළෙන් ඇතුළ මෙෂර්මන්ට් එක ගන්නකොට මෙන්න මේකේ හුක් එකේ තික්නස් එකත් එක තමයි මේ මෙෂර්මන්ට් එකේ. පිටින් පිට මෙෂර්මන්ට් එක ගන්නකොට මේ හුක් එකේ ඇඩ්ජස්ට් නොවුණු අපිට එන්නේ මේ තික්නස් එකේ මෙෂර්මන්ට් එක අඩු වෙලා තමයි එන්නේ. එතකොට මේ තියෙන්නේ මේ තික්නස් එකට හරියන විදිහට තමයි මේක මෙහෙම ඇදිලා ඇඩ්ජස්ට් වෙලා එන්නේ. එතකොට අපි ඇතුළෙන් ඇතුළ මෙෂර්මන්ට් ගත්තත් පිටින් පිට මෙෂර්මන්ට් ගත්තත් මේ ගන්න මෙෂර්මන්ට් එකේ කිසිදු වෙනසක් සිදු වෙන්නේ නැහැ.